ආදරෙන් පිළිගන්නවා අපේ මැජික් බන්ඩි channel එකට. ඉතින් ටික කාලයකට පස්සේ තමයි අපි ආලා මෙහෙම මුණ ගැහෙන්න එන්නේ. ඉතින් අද අපි බලමු අපි ඔයාලට අරන් ආපු රෙසිපි එක මොකක්ද කියලා. මුලින්ම අපි මෙෂරින් කප් එකෙන් පිටි කෝප්ප 3ක් මෙතනට අරන් තියනවා. අරන් තියෙන්නේ පාම් පිටි. මෙන්න මේ මෙෂරින් කප් එකෙන් කෝප්ප 3ක් තමයි අපි එකතු කරගත්තේ. ඉතින් අද අපි හදන්න යන්නේ පෑන්කේක්. අපි දැන් මේ මිශ්‍රණයට සීතල වතුර එකතු කරගන්න ඕන. අදරස්නේ වතුර නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මිශ්‍රණය දියාරු බවට පත් වෙනකම් අපි එකතු කරගන්න ඕන සීතල වතුර. හොඳට මෙහෙම මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි මේ පිටි මිශ්‍රණයට වතුර එකතු කරගෙන තියෙන්නේ. දැන් අපි මේ මිශ්‍රණයේ තියෙන පිටි කැටගතිය අඩු වෙනකම්ම අපි හොඳට මිශ්‍ර කරගන්න ඕන. එතකොට තමයි අපි හදන පෑන්කේක් එක ලස්සනට එන්නේ. දැන් හොඳට අපි මේක මිශ්‍ර කරගන්න ඕන. පිටි මිශ්‍රණය අපි මිශ්‍ර කරන අතර වාරයේ කහත් තේ හැඳක්, ඒ කියන්නේ මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. හොඳට මිශ්‍ර කරගන්න ඕන ඊට පස්සේ. ඒ වගේම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. පසු ඔයාලට ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන් නැවතත්. මම ඔයාලට කිව්වානේ අපි මේ මිශ්‍රණයට බිත්තර එකතු කරගන්න නැහැ කියලා. අද ලෑස්ති වෙන්නේ මේ මිශ්‍රණයට බිත්තර වෙනුවට තෙල් මේස හැඳි භාගයක් එකතු කරගන්න. මේ දවස්වල බිත්තරස් මිලෙන් අධිකයිනේ. ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය හදාගද්දි පොල් තෙල් මෙහෙම එකතු කරගන්න. එතකොට ඉතින් හොඳට බිත්තර දැම්ම වගේම රසකින් යුක්තව මේ මිශ්‍රණය අපිට පෑන්කේක් හදාගන්න පුළුවන්. දැන් අපි අපේ සෝස් පෑන් එකට එකතු කරගෙන තියෙනවා තෙල් ඉතාමත්ම සුවල්ප ප්‍රමාණයක්. ඊට පස්සේ අපි කරන්න ඕන අපේ මිශ්‍රණය එකතු කරගන්න එකයි. මේ වෙනකොට අපේ ගෑස් එකේ තියෙන දැල්ල හොඳටම අඩු කරන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති අපේ මිශ්‍රණය හොඳින්ම අපිට ගලවා ගන්න පුළුවන්. මේ ඔයාලට පේනවා ඇති බිත්තර දැම්ම කියලා වෙනස් දැම්මේ නැහැ කියලා වෙනසක් නැහැ. මේ මිශ්‍රණය අපිට හොඳට ගලවා ගන්න පුළුවන්. මේ වාලා අපේ මිශ්‍රණය දැන් හොඳටම අපිට ගලවා ගන්න පුළුවන් මට්ටම තුනකන් ඇවිත් තියෙනවා. දැන් ඔයාලට මේක අනිත් පැත්ත දා ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත පෑන් කේක් එක මෙහෙම පිඟානක් උඩ තියාගන්නවා. කලින් මම ගෙදරදීම හදාගත්ත පොල්පැණි තිබුණා. මේ මිශ්‍රණයට එකතු කරගන්නයි යන්නේ පොල්පැණි. මේ විදිහට පෑන් කේක් එකේ අගින් පොල්පැණි ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ පෑන් කේක් එක අස්සලට රෝල් කරගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි සාදා නිම කරගත් පෑන් කේක්. ඔයාලට පුළුවන් මේ විදිහට විතර නටුව හදාගන්න මේ වගේ පෑන්කේක් එකක්. ඉතින් කාලා රස බලන්න කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේකේ රස කොහොමද කියලා.